හරි මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්න ඔයාලට මේ HTML language එකේ තියෙන font කියන tag එක පුරුදු කරන්න. එතකොට ඔයාලා දන්නවා text formatting වල ඉගෙන ගත්තා b tag එක i tag එක u tag ඒ වගේ අපි සාමාන්‍යයෙන් කරන්නේ අකුරු වල වෙනස්කම් තමයි. හැබැයි මේ කියන font tag එකෙන් අපි කරන්නේ පළවෙනි දේ ඔයාලා note කරගන්න පළවෙනි වැඩේ තමයි අකුරු වල වර්ණය වෙනස් කරන එක. දෙවෙනි වැඩේ අකුරු වල size එක වෙනස් කරන්න font tag එකෙන් පුළුවන්. තුන්වෙනි එක තමයි අකුරු වල වර්ගය නැත්නම් font එකේ වර්ගය වෙනස් කරන්න පුළුවන්. එතකොට මේකට font කියන tag එක ඇතුලේ තියෙන attributes නැත්නම් උපලක්ෂණ තියෙනවා. එතකොට වර්ණ වෙනස් කරන්න ගන්න color කියන attribute එක ඊළඟට සයිස් කියන ඇට්‍රිබියුට් එකෙන් අපිට පුළුවන් ඒකේ තියෙන සයිස් එක වෙනස් කරන්න ෆොන්ට් එකේ. ඊට පස්සේ අනිත් එක තමයි ෆේස් කියන ඇට්‍රිබියුට් එක. මේකෙන් පුළුවන් අකුරු වල වර්ගය වෙනස් කරන්න. දැන් අපි ඔය කියන එකින් එක බලමු කොහොමද අකුරු වල ඔය කියන ඇට්‍රිබියුට්ස් පාවිච්චි කරන්න කියලා. ඉස්සෙල්ලා මම ගන්නවා අකුරු වල වර්ණය වෙනස් කරන්න කලර් කියන ඇට්‍රිබියුට් එක. කලර් සමාන රෙඩ් කියලා දාලා එතකොට මෙන්න මේ තියෙන ඇට්‍රිබියුට් එක මේ තියෙන වැලියු එක අකුරු වල වර්ගය අපි ඔතනින් තෝරලා ෆොන්ට් ටැග් එක සිලෙක්ට් කරා. ඒකේ කලර් කියන ඇට්‍රිබියුට් එක මේ තියෙන එකේ වැලියු එක. ඊළඟට අපිට ඕන කරන වාක්‍ය ඛණ්ඩය ඔතන දාලා ෆොන්ට් කියන ටැග් එක ක්ලෝස් කරලා දැම්ම. දැන් අපි මේක සේව් කරලා බලමු. डेस्कटॉप मैं सेव करना फाइल के नमट अपीदेम फॉन्ट डॉट एच टी एम एल की राइट उन्नपि सेव करा डेस्कटॉप गेम बेलवा मेन क्रोम के मार्केनवा कपी डबल क्लिक कर ओपन करा मे फेन वाले डिफॉल्ट फोन सैज मंटी का सूम करा उन्नवागे श्रीलंका के रेड कलर वाले वाले पेन දැන් අපි බලමු ඕකෙම දෙවෙනි ඇට්‍රිබියුට් එක කොහොමද වැඩ ගන්න කියලා. ෆොන්ට් කියන එක දාලා මම මෙතන ඇට්‍රිබියුට් එක ඇදිට වෙනස් කරනවා size කියලා. size equal මම මෙතන දෙනවා 7 කියලා වටිනකම. එතකොට පොඩි වැරද්දක් වෙලා තියෙනවා size equal 7. හරි. එතකොට මේ තියෙන්නේ මම මේක line keep එකට කඩනවා. මේ දින ෆොන්ට් එකේ දෙන්න පුළුවන් උපරිම සයිස් එක තියෙන්නේ සයිස් එකේ වැලියු එක උපරිම දෙන්න පුළුවන් 7 අවම දෙන්න පුළුවන් 1. එතකොට උපරිම සයිස් එක දුන්නා. අපි බලමු මේක සේව් කරලා කොහොමද අවුට්පුට් එක එන්නේ කියලා. ඔන්න රීලෝඩ් කරලා බලුවා. දැන් ඔයාලට පෙරුණා මේකේ ශ්‍රී ලංකා කියන වාක්‍ය ඛණ්ඩ ටිකක් විශාල අකුරෙන් පේන ගන්නවා. ඊළඟට ඔහොමම අපි බලමු ෆේස් කියන ඇට්‍රිබියුට් එක ප්‍රැක්ටිස් වෙමු. මම මෙතන ෆේස් කියන ඇට්‍රිබියුට් එක සමාන කරනවා. මෙන්න මෙතෙන්දී අපිට එක්සෑම් වල මේකේ වැලියු එක දෙන්න ඕන. ඒ කියන්නේ අකුරු වර්ගේ නම් අපිට පාඩම් කරන් ඉන්න බෑ. මං ජනප්‍රිය ෆොන්ට් එකක් තියෙන වදාන කියලා අපි ඔන්න ඔය ෆොන්ට් එකේ නම ඔතෙන්ට දැම්මා. වදාන කියලා දැම්මා. දැන් අපි බලමු අවුට්පුට් එක කොහොමද කියලා. අර හොඳට බලන්න අකුරු වල ස්ටයිල් එක වෙනස් වෙයි. ශ්‍රී ලංකා කියන එක ඔනම රීලෝඩ් කරනවා. හරි. එතකොට ඔන්න ඔය වගේ ආවේ. එතකොට ඩිෆෝල්ට් ෆොන්ට් සයිස් එක නැවත ගියා හේතුව අපි සයිස් එක මෙතන ඇඩ් කරේ නැති නිසා. එතකොට ඔයාලට පැහැදිලි වෙනසක් පේන්නේ නැති. ඔන්න මම මේ වගේ තව ෆොන්ට් එකක නමක් දාලා බලන්නම්. තව ෆොන්ට් එකක් තියෙනවා RAVI. ওই විදිහට ෆොන්ට් එකක් තියෙනවා. එක්සෑම්පල් දි මේ නම් වලට දෙන්න වෙනවා. නැත්නම් ඔයාලට හිතලා පාඩම් කරලා ඔක් කරන්න ඕනේ නැහැ. සේව් කරා. ඔන්න අවුට්පුට් එක බලුවා. දැන් ඔයාලට පැහැදිලිව පේනවා මම zoom කරන ඔය page එක font size එක මේ font face එක නැත්නම් අකුරු වල වර්ගය වෙනස් වෙලා පේන්න තියෙනවා. එතකොට ඔය අපි practice උනේ attributes උනක් font tag එක ඇතුලේ වැඩ කරනවා. එකක් size එක, color එක, face එක. හරි නේද? ඕක තමයි අපේ ප්‍රධාන font කියන එකත් එක්ක යන විදිය. ඔයාලට උනනම් මෙන්න මෙහෙමත් practice වෙන්න පුළුවන්. දැන් attributes කීපයක් දාන්න පුළුවන්. කල සමානයි කලවල යු අකුර එන්නේ නැහැ ඇමරිකන් ඉංග්‍රීසි කල ඊක්වල් කියලා දාලා මම මෙතන දානවා ග්‍රීන් කියලා
පාට නම විදිහට දානවා. එතකොට ඇට්‍රිබියුට් දෙකක් ෆොන්ට් ටැග් එක ඇතුළේ යනවා. එකක් ෆේස් කියන ඇට්‍රිබියුට් එක, අනිත එක කලර් කියන ඇට්‍රිබියුට් එක. ඒ අතර වල අනිවාර්යෙන් ස්පේස් එකක් තියන්න වෙනවා. රයිට්. ෆයිල් ගියා, සේව් ගියා. ඊළඟට රීලෝඩ් කරලා බලුවා. ඔන්න ඔය විදිහට ඔයාලට පුළුවන් අපිට කැමති විදිහට වෙබ්සයිට් එක ඇතුලේ අකුරු වල පාට වෙනස් කරන්න. තව එක වැඩක් කියලා දෙන්නම්. මෙන්න මේ විශේෂ අවස්ථාවක් එකක් තමයි මේ කියන ෆොන්ට් ටැග් එක ඇතුලේ align කියලා අපිට වැඩ කරගන්න බැරි වෙනවා. මම එක බලන්නම්. ඔයාලා දන්න align කියන ඇට්‍රිබියුට් එක ගන්න ඕනම දෙයක් මැදට පෙළගස්වන්න. නමුත් මෙතෙන්දි වෙන්නේ ෆොන්ට් ටැග් එක ඇතුලේ align කියන ඇට්‍රිබියුට් එක දාලා මම center කියලා දානවා. බලමු අපි මේකේ හරි විදියට වැඩ කරනවා නම් මෙන්න මේකේ output එකේ ශ්‍රී ලංකා කියන මේ වාක්‍ය ඛණ්ඩේ මේ web page එකේ center line වල පේන්න ඕන. නමුත් මම මේක reload කරනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක කිසි වැරද්දක් වෙලා නැවෙයි. මෙන්න මෙතන font tag එක ඇතුලේ align center කියන attribute එක වැඩ කරන්නේ නැහැ. මේක හොඳට මතක තියාගන්න. ඒ වෙනුවට කරන්න පුළුවන් හොඳම දේ තමයි අපිට තියෙන්නේ p කියලා ටැග් එකක් අරගෙන, ඒ කියන්නේ ඡේදයක් විදියට අරගෙන align center දාන එක තියෙන. දැන් අපි බලමු මේක කොහොමද වැඩ කරන්න කියලා. සේව් කරා. ඔන්න output එක බැලුවා. ශ්‍රී ලංකා කියන වාක්‍ය ඛණ්ඩේ පුරුදු විදියට පිටුව මැදට ආවා. එතකොට මේක විශේෂ අවස්ථාවක්. ෆොන්ට් ටැග් එක ඇතුලේ align center වැඩ කරන්න. ඒ වෙනුවට අපි මෙන්න මේ විදියට පොදුවේ පාවිච්චි කරන්න වෙනවා. මේක හොඳ අවස්ථාවක් p align center කියන එක. center tag දෙක දානකට වඩා හොඳයි මෙන්න මේ විදියට පුරුදු වෙන එක. එතකොට මේකේ තියෙන අනිත් වාසිය p tag එකක් අපිට close කරන්න අත්‍යවශ්‍ය නැහැ. ඒක නිසා p tag එක ඔය විදියට වහන්න නැතුව ඉන්නත් පුළුවන්. එතකොට මේක ඔන්න මතක තියාගන්න විශේෂ අවස්ථා තුනක් කරා. එතකොට tag උපලක්ෂණ තුනක් කරලා තියෙනවා. ඒක විශේෂ අවස්ථා එකක් තියෙනවා center line එකේ වැඩ කරන විදිය. හරි. තව විශේෂ අවස්ථා දෙකක් විතර මේ කියනවා. මෙන්න මේ වගේ දේවල් එකක් තියෙනවා. මෙන්න මෙතන තව එකක් තියෙනවා ෆොන්ට් එකේ සයිස් එක වෙනස් කරන විදිය. හරි නේද? එතකොට අපි ඕක බලන්න. මම මේ ටික නැවත අයින් කළා. හරි නේද? මේ ටික අයින් කළා මම නැවත මුල් අවස්ථාවට ගන්නවා. සයිස් එක සමාන කරනවා මම මෙතන ධන 2. හරි නේද? ධන 2 කියලා දැම්මා. හොඳට බලන්න මම සේව් කළා. ඔවිදිහ රීලෝඩ් කරලා බලනවා. ඔන්න ඔය ක්‍රමයට එන්න. එතකොට මේක වලට තේරුම් ගන්න හොඳ අවස්ථාවක් වෙනවා. මම මේකේ මේ සයිස් එක නොදා ශ්‍රී ලංකා කියලා ටැග් එක විතරක් දාලා බලන්න. සේව් කරා. ඔන්න රීලෝඩ් කරලා බලමු. මේක තමයි ඔයාලගේ ස්ටෑන්ඩඩ් ෆොන්ට් සයිස් එක. නැත්තම් සම්මත අකුරු ප්‍රමාණය වෙන්නේ ඕක. එතකොට අපි මෙතන කරන්නේ සයිස් එක සමානයි ධන 2 නැත්තම් අපි ධන 4 කියලා දාමු. ධන 4 කියලා දැම්මොත් වෙන්නේ සම්මත අකුරු ප්‍රමාණයට සාපේක්ෂව අදාළ අකුරුල ප්‍රමාණය වැඩි වෙනවා. හරි නේද? ඔයාලා ඔක දැක්ක ඕක මේ අනිත් පැත්තට දාලා කරනවා. ඒ කියන්නේ අපි මෙතන දැම්මොත් ඍණ 4 කියලා සම්මත අකුරු ප්‍රමාණයට සාපේක්ෂව අකුරුල ප්‍රමාණය ඒකක 4කින් අඩු කරන. මේක සම්මත ප්‍රමාණයට වඩා අඩුයි. එතකොට ඔයාලට බලන්න ඕන නම් මම මෙතන මේක සම්පූර්ණයෙන් අයින් කරලා දානවා. දැන් බලන්න මෙන්න මේ වලට පේන සම්මත අකුරු ප්‍රමාණය. හරි නේද? එතකොට අපිට තියරිය මතක තියාගන්න තියෙන්නේ ෆොන්ට් එකේ සයිස් එක සමානයි ධන ඒකකයක් දැම්මොත් සම්මත ප්‍රමාණයට සාපේක්ෂව ඒක 4ක් නැත්නම් ඒක කීපයක් වැඩි කරනවා. ඍණ ප්‍රමාණයක් දැම්මොත් සම්මත ප්‍රමාණයට සාපේක්ෂව ඒකක අදාළ ගාන අඩු කරනවා. ඊළඟට අවසාන වශයෙන් කියන් දෙන්න මෙච්චරයි. ෆේස් එකේ තව විශේෂ අවස්ථාවක් තියෙනවා. ෆේස් එකේ අපිට පුළුවන් මෙන්න මේ විදියට ෆොන්ට් කීප එක නම් දෙන්න. එතකොට මේ වගේ කමා දාලා මන් දෙන වදාන කියලා ජනප්‍රිය ලෝකේ තියෙන ෆොන්ට් එකක් තියෙන වදාන. එහෙම නැත්නම් මෙතන දෙනවා Times New Roman කියලා ෆොන්ට් එකක් ඔයාලා දන්නවා. මේ ෆොන්ට් එක දෙනවා. එහෙමත් නැත්නම් මම තව ෆොන්ට් එකක් දෙනවා. අර අපි පාවිච්චි කරපු තව ගොඩාක් ෆොන්ට් තියෙනවා. අපි කියලා ඔන්න විදිහට දෙනවා. ඔයාලට ෆොන්ට් වල නම් බලා ගන්න ඕන නම් මේකේ ෆෝමැට් වලට ගිහිල්ලා ෆොන්ට් වලට ගියාට පස්සේ මෙන්න මෙතන එන ඩයලොග් බොක්ස් එකෙන් අදාළ ෆොන්ට් වර්ග ටික බලා ගන්න පුළුවන්. ඕනනම් මෙතන සාම්පල් ටෙක්ස්ට් එක වදිනවා. ඒකෙන් ඔයාලට ෆොන්ට් වර්ග ටික අරගෙන හදිසි අපිට කෝඩ් එකට අදාළ ෆොන්ට් වර්ගය දා ගන්න ඕන නම් අපි හිතුව මේ ෆොන්ට් එක කියලා මේ සාම්පල් එක පේනවා. මෙන්න මෙතන තියෙන ඒ කියන ෆොන්ට් එකේ නම තියෙන ඕක කොපි කරලා
එනම අපිට හැමම කෝඩ් එක ඇතුළට දාගන්න පුළුවන්. හරි නේද? ඔන්න බලන්න. මේ විදිහට ඔයාලට අදාළ කියන ෆොන්ට් එක දාගන්න පුළුවන්. එතකොට මේ වෙබ්සයිට් හදන අය මෙන්න මේ විදිහට ෆේස් එක ඉස්සරහා ෆොන්ට් ෆයිල් කීපක නම් දානවා. දානා Times New Roman ඔය විදිහට දාගෙන යනවා. මේක දාන එකේ ප්‍රධාන අරමුණ වෙන්නේ මෙන්න මේකයි. හදිසිය හරි ඉන්ටර්නෙට් එකේදී හරි නේද? අදාළ වෙබ් පේජ් එක පේන්නේ නැත්නම් වෙබ් පේජ් එක පේන්නේ නැති අවස්ථාවක පළවෙනි ෆොන්ට් වර්ගයෙන් අදාළ වෙබ් පේජ් එක පේන්නේ නැත්නම් දෙවෙනි ෆොන්ට් එකට යනවා. දෙවෙනි එක පේන්නේ නැත්නම් තුන්වෙනි එකට යනවා. තුන්වෙනි එක නැත්නම් හතරවෙනි එකට යනවා. ඔන්න ඔකයි මේකේ ප්‍රධාන අරමුණ. ඔයාලට ඒක තේරෙන්නේ නැති. දැන් ඔන්න හිතන්නකෝ යම් වෙබ්සයිට් එකක් අපි ඕපන් කරනවා අපේ පරිගණක ඇතුලේ වර්දාන කියන ෆොන්ට් එක නැත්නම් ඒ කියන කොටස Times New Roman කියන ෆොන්ට් එකෙන් පෙන්නවා. එහෙමත් නැත්නම් ඒක තුන්වෙනි ෆොන්ට් එකෙන් ඔන්න ඔය විදිහට මාරු කර කර පෙන්වනවා. එතකොට අපේ සයිට් එකට කිසිම බාධාවක් නැතුව ඒ වෙබ් පේජ් එක බලා ගන්න පුළුවන්. හරි නේද? ඔන්න ඔහොමයි මේ ෆොන්ට් එකෙන් අපිට වැඩ ගන්න තියෙන හොඳ විශේෂ අවස්ථා ගොඩක් කිව්වා. ඕක ඔයාලා වීඩියෝ එක පෝස්ට් කරලා වෙනම නෝට් එකක් දාගන්න. ප්‍රධාන ඇට්‍රිබියුට්ස් මොනවද, විශේෂ අවස්ථා මොනවද, ඒක කෙටි සටහනක් ඔයාලා මේකත් එක්කම දාලා තියාගන්න. ওই විදිහටයි යන්නේ. මේක ඉතින් වෙනම බලන්න වෙනවා. ඉතින් මේක මේ වෙලාවේ ප්‍රැක්ටිකල් බලන්න වෙන්නේ නැහැ. අවසාන කරපු දේ ඔක විශේෂ අවස්ථාවක්. ඕකත් පොඩ්ඩක් මතක තියාගන්න. රයිට්. එහෙනම් ෆොන්ට් එකෙන් වැඩ ගන්න. ඔයාලට මේ වීඩියෝ එකත් එක්ක ලොකු උදව්වක් වේවි.